මට ඔයාලත් එක්ක කතා කරන්න ඕනි. සමහරක් විට ඔයාලා මම දැකලත් ඇති, දැකලා නැතුවත් ඇති. මම අමිදු පෙරේරා. මම ගොඩක් කට්ටිය දන්නේ TikTok කියන ඇප් එකේ. ඒත් මේ වෙද්දි මගේ සියලුම සමාජ මාධ්‍ය ජාලා බින්දුවටම වැරලා තියෙනවා. මං ආවේත් මගේ වීඩියෝස් වල ලයික් කමෙන්ට් දාන්න කියන නෙමෙයි. දැන් හිතනවා නේද? ඇයි මේ වීඩියෝ එක බලන්නේ කියලා. ඒකට උත්තර හම්බෙයි. ඉවසලා ඉන්න. මම අද ඉඳලා මගේ හැමදේම වෙනස් කරන්න හිතුවා. සමහරක් කට්ටිය එයාලගේ ජීවිතය ගැන පොත්වල ලියනවා. මම ආස නැහැ ලේඛකයෙක් වෙන්න. මේ මගේ වයිබ් එක. මම ආස කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න. ඉතින් මම හිතුවා මගේ ජීවිතය ගැන හැමදේම වීඩියෝස් හදලා මේ මගේ YouTube channel එකට අප්ලෝඩ් කරන්න. දැන් තේරෙනවනේ මගේ ජීවිතේම කන්ටෙන්ට් එකක් වෙනවා. ඉතින් අයි ඔයාලට මගේ ජීවිත කතාව කියලා නේද හිතුවේ? අයි දන්නවද? මං දුප්පත් කොල්ලෙක්. මගේ ඩ්‍රීම්ස්, මගේ ඇචීව්මන්ට්, මගේ ටාගට් පස්සෙන් යන බින්දු ඉඳන් නැගින්න හදන කොල්ලෙක්ට මේ වීඩියෝස් බලලා මොන හරිම දෙයක් දැනගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මට දැන් තියෙන ප්‍රධානම දේ මම මුල ඉඳන් ගේම ගහන්න පටන් ගන්නවා. එතකොට කවදාරි දවසක මගේ ටාගට් එක තියෙන තැනට ගියාම මට පියුමිහන්ස මායල්ට වගේ උසාවි ගාන යන්න ඕනේ නැති වෙයි. ඊළඟ ප්‍රශ්නේ ආදරේ. දුප්පත් කොල්ලෙක් ආදරේ කරද්දී කටු විතරයි ගන්න වෙන්නේ. ඔයාගේ හිණ ඔයාගාම තියාගන්න. මට බෑ ඔයාගේ හිණත් එක්ක ජීවත් වෙන්න. අපි විතරක් නෙමේ ඕන් ලොකු මනුස්සෙට කෙලවෙන ලොකුම තැන තමයි ආදරේ කියන්නේ. අපි කොහොම කරත් ඉන්න කාලෙ දිතෙන්නේ මේ තමයි මට ඉන්න හොඳම කෙනා කියලා. ඒත් හැමදේම එක විනාඩියෙන් නැති වෙලා යන්න පුළුවන්. ඔයා ඔය කරන ආදරේ හින්දා මේ මට වුණා වගේ කාවත් විශ්වාස කරලා අනාගතේ ප්ලෑන් කරන්න යන්නම එපා. මොකද ඔය කවුරුත් අපිත් එක්ක හැමදාම ඉන්නේ නැහැ. ඔය ආවෙත් තනියම, ඔයා යන්නෙත් තනියම. ඉතින් තනියම ප්ලෑන් කරපන්. මාගේ ටාගට් එක මම මේක ඇවිල්ලා කියවන්නේ නැහැ. මං ඒක කරලා පෙන්නන්න. දැන් මේ වෙද්දි මට තියෙන්නේ මේ මමයි මම මේ වීඩියෝ කරන ෆෝන් එකයි විතරයි. මේ ෆෝන් එකවත් විශ්වාස නැහැ. ඊළඟ අප්ඩේට් එකෙන් පස්සේ ග්‍රීන් ස්ක්‍රීන් එකයි දන්නේ නැහැ. බැරි වෙලා හරි එහෙම වුණොත් එහෙම තිල්ල මොබයිල් එකට යන්න. දුප්පත් අපේ පර්ස් එකට නොදැනෙන ඒ අය හදලා දෙයි. අදින් පස්සේ මං උඹලට මේක පෙන්නන්නේ මම මගේ හීන වලට යන්න ගහන ගේම විතරයි. මං ගහන ගේම අරියනවනම් උඹලත් ට්‍රයි කරපල්ලා. බැරි හරි කෙල වෙලා යනවනම් ට්‍රයි කරන්න එපා. මං විශ්වාස කරන්නේ මගේ මහන්සිය විතරයි. අපේ මහන්සිය අපිට සාධාරණයක් කරાવી. අදර මම ගිහිල්ලා එන්න. මාව subscribe කරලා තියාගන්නilla.